හෝම්ලෑන්් සමාගම මගින් නිදිකරන ලද ග්‍රීන් වැලි රෙසිඩෙන්න්සිස් ප්‍රථම මධ්‍යම පාන්තික නිවාසව්‍යාපෘතිය අද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සහ අමාත්‍ය සජිත් ප්‍රේමදාස යන මහත්තොරුන්ගේ ප්‍රධානත්වයෙන් රණාල චල්තරහිදී ජනතා ඉදිරිපත් කෙරුණා. මේ වැඩසටහන් කිරීමේදී ගරු අග්‍රාමාත්‍යතුමත් අතිගරු ජනාධිපතිතුමත් මට මේ සංවර්ධන ක්‍රියාදාමයන් රිසිසේ කරගෙන යන්නට ඒ පූර්ණ සහයෝගය ශක්තිය ලබා දීලා තිබෙනවා. මොනම අවස්ථාවකදීවත් කකුලෙන් ඇදලා නැහැ. අද මේ ඓතිහාසික මොහොතේ ඔබලට පොරොන්දුවක් මම ලබා දෙනවා. රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිතුමා කැප වුණේ 2000 දී සැමට සැවෙන ලබා දෙන. අනිවාර්යෙන්ම නොවැම්බර් මාසේ මේ රටේ ජනතාව අපට ලබා දෙන්නට තිබෙන උපරිම ජන ශක්තිය ජනතා ආශිර්වාදය ලබා දෙනකොට රණසිංහ ප්‍රේමදාස නාමෙන් අපි දිවුරල පොරොන්දු වෙනවා 20/25 දී සැමට සෙවන ලබා දෙනවාමයි කියන එක මම මේ අවස්ථාවේ ප්‍රකාශ කරන්න කැමතියි. උදේ එක ගමක් විවෘත කරනවා, හැන්දෑව තව ගමක් විවෘත කරනවා. මේ රටේ විශාල වැඩ කොටසක් කරපු ඇමතිවරයෙක් හැටියට සජිත් ප්‍රේමදාස ඇමතිතුමා අපි නම් කරන්න කැමතියි. තාත්තා වාගේම පෑ 24 වැඩ කරනවා. ඒ වගේ තමයි ඊයේ මම දැක්කා පොහොට්ටුවේ සම්මේලනය. මේකට මම කියන්නේ කොබෙයියගේ දේශපාලනේ. තෙලෙන් බැද්දෙක් කෙනයි, කිරෙන් බැද්දෙක් කෙනයි දෙන්නම ඉන්නේ. ඒ සම්මේලනයේදී ඒ අපේක්ෂකයා කරපු ප්‍රකාශයක් මට ටිකක් මං හිතන්න පටන් ගත්තා. ඒ ප්‍රකාශය තමයි මේ මාතෘභූමිය තුළ ඉපදුණු ඕනෑම අයෙකුට බියෙන් සැකයෙන් ජීවත් විය හැකි පරිසරයක් යළි ගොඩනගන බවට සහතික වෙනවා. ඇහිනම ඒක තමයි අපි දෙන්නම් ඒක. වාඩි වෙන්න අපි දෙන්නෙක්ට කතා කරන්න බෑනේ. මෙතන ඔක්කොම ඉන්නේ කොන්ද කෙලින් ඉන්න අය. ඉතින් මම විශේෂයෙන්ම කියන්න කැමතියි ප්‍රජාතන්ත්‍රවාදී වාතාවරණයක් අපි අත් කරලා තියෙනවා. ඒ නිසාද විවේචනය කරන්න පුළුවන්, කෑ ගහන්න පුළුවන්, අර මහත්මයා වාගේ නැකිట్లా කෑ ගහන්න පුළුවන්. ඉස්තරෝක කරා නම් මොකද්ද වෙන්නේ? සුදු වෑන් එකේ දාලා ගෙනියනවා. අද ඒක නෑ. දැන් බලන්න හැමදාම මට මේ හැම නාලිකාවෙන් මට බයිනවා. කවුරු හරි සුදු වෑන් වලින් ගෙනිච්චද? කවුරු හරි ජීවතුන් අතර නැද්ද? කවුරු හරි ප්‍රශ්න කරන්න ගියාද? ඒකක්වත් නෑ. පාරේ ගිහින් මගේ පඹයෝ පුච්චනවා. මොකද්ද වෙලා තියෙන්නේ? මුකුත් වෙලා නෑ. ඊළඟ දවසේ පඹය පුච්චනවා. අන්න ඒකයි අපි ඇති කරලා තියෙන නිදහස. ඉතින් අපි ආපහු කොබෙයියන්ගේ දේශපාලනට යනවාද? මේ තියෙන නිදහස අඩුපාඩු තිබුණත් ඒවත් ශක්තිමත් කරගෙන අපි ඉදිරියට යනවාද කියලා තමයි තීරණය කරන්න තිබුණේ. මගේ විශ්වාසය මැක්සිස්.